හරි අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ ඊළඟ කොටස විදිහට යුනිට් 9 වල ඒ කියන්නේ ශුද්ධ ජීව විද්‍යාව කියන පාඩමේ ඊළඟ අදියරට එකතු වෙන්න ශුද්ධ ජීවීන් හා කර්මණක් මේ පාඩමෙත් අපි මේ වෙද්දී කොටස් කීපයක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා හරි විද්‍යාත්මකව පටන් ගත්තාම ඊට පස්සේ අර මේ දීවන වර්ණ ක්‍රම ඊට පස්සේ මේ පසුගිය ඒකකේ අපි මේ මේ යටතේ මේකට එන්න කලින් කතා කරේ රෝග සුද්ධ ජීවීන් හා රෝග පිළිබඳව හරි ඒ වගේ කොටස් කීපයක් අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා ඒකට තව ඉදිරියට තියෙන එකෙන් පාඩම භාගයක් විතර දැන් ඉවරයි සුද්ධ ජීව විද්‍යාවෙන් ඊට ඊළඟ කොටස් ටික තමයි දැන් තියෙන්නේ මේ කර්මාන්ත සඳහා භාවිතය ඊට පස්සේ පරිසරයේ කෘතකර්මය සඳහා භාවිතය කියලා වීඩියෝ එකක් එනවා ඊළඟට ආහාර අන්තිම කොටස ආහාර වෙනවා ඊට පස්සේ අර පාංශු චක්‍ර සහ ජලය කියලා තියෙනවා ඒ මාතෘකාව වීඩියෝ පහකින් හොයාගෙන සුත්‍ර ජීව විද්‍යාව කොටස ඔකට අවසන් කරලා දෙන්න පුළුවන් හරි එතකොට මේ වීඩියෝ එකෙන් අපි එකතු වෙන්නේ සුත්‍ර ජීවීන්ව කර්මාන්ත කියන කොටසට ඒ කියන්නේ කර්මාන්ත වලදී අපිට අපේ කර්මාන්ත සිදු කරගන්න අපි සුත්‍ර ජීවීන් භාවිත කරනවා මේක අපි විතරක් නෙමෙයි ගොඩක් ඈත අතීතයේ ඉඳලා හරි ඔය රජ කාලේ කියලා කියමු නේද රජ කාලේ ඉඳලා සුත්‍ර ජීවීන්ව භාවිත කරලා තියෙනවා ඔය අන්දරේ කියන කතාවක් තියෙන රා නේද රා සදාගත්තු කියලා ඒකට ඒ වාර අනිවාර්යෙන් විනාකිරි වර්ග රා නේද මේ මධ්‍යසාර වර්ග ඒවා නිෂ්පාදනය කරන්න මිදි වලින් වයින් වගේ දේවල් නිෂ්පාදනය කරන්න ඊස්ට් භාවිතයේ හැම ගොඩක් ඈත අතීතයට දිවෙනවා ගොඩක් ඈත අතීතයේ ඉඳලා මිනිස්සු පාවිච්චි කරලා තියෙනවා ඊස්ට් ඒ විද දේවල් පැසීම මගින් නිෂ්පාදනය සිදු කර ගැනීම සඳහා ඒ අනුව අපි මෙතෙන්දි කතා කරනවා මේ වීඩියෝ එක හරියට නිකන් රචනා ප්‍රශ්නයක් එනවා මෙහෙම කර්මාන්ත සඳහා සුත්‍ර ජීවීන්ගේ භාවිතය පිළිබඳ විස්තරයක් ලියන්න. ආන් ඒ විදියට එන රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියනවා හා සමානව තමයි මම මේ වැඩේ කරන්නේ. ඒතර ඕගොල්ලෝ අනුගමනය කළොත් ඒ විදිහට ඕගොල්ලන්ට හොඳට මේ දේ කාවද්ද ගන්න පුළුවන් කොහොමද විභාගයට ප්‍රශ්නයකට අපි උත්තර ලියන්නේ කියලා. කර්මාන්තයට සුත්‍ර ජීවීන් ගන්න කෙසේ වෙතත් විභාගයට ප්‍රශ්න එනවා. එහෙනම් ඒකට අපි ලියමු. ඒකට ලෑස්ති වෙන්න. මූලිකවම දැන් සුත්‍ර ජීවීන් ගන්නවා. කර්මාන්ත සඳහා විද කර්මාන්ත සඳහා යොදා ගන්නවා සුලභව මේ යොදා ගන්නට ඒගොල්ලන්ගේ තියෙන ලක්ෂණ දැන් අපි කර්මාන්තයක් කරන්ද හරි විද දේවල් අපි තෝරා ගන්න සිද්ධ වෙනවා නේ හොඳ ඉඩමක් හොඳ ප්‍රදේශයක් නේ කර්මාන්තයක් කරද්දී අපි ඒව බලන්න එපාය ඒ වගේ අපි කර්මාන්තයක් සඳහා සුද්ධ ජීවීන් යොදා ගන්නවා නම් ඒ යොදා ගන්න සුද්ධ ජීවීන්ගේ තියෙන කොයි වගේ හොඳ ගුණාංගයක් වුණත් කියන එක අපිට වැදගත් වෙනවා එනවා සුද්ධ ජීවීන් සතුව තියෙන ඕනේ ගුණාංග හරි කර්මාන්තයක් සඳහා මෙයාලා කියන්න පුළුවන් ගුණාංග ටික අපි මුලින්ම ලැස්තිවත කරන්න ඕනේ මෙන්න මේ ගුණාංග නිසා අපිට සුද්ධ ජීවීන් වැදගත් වෙනවා මේක පළවෙනි විදිහට මම ගන්නවා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වීම සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වීම එකෙන් මේගොල්ලන්ට ලොකු කොට පෝෂක අවශ්‍යතා කියලා වෙන විශාල වශයෙන් වේදන් කරලා එහෙම නැහැ. ඔය දිරා යන මොන හරි දේවල් ටිකක් හරි නරක වෙච්ච ආහාර ටිකක් හරි නැත්නම් සීනි. ඒ වගේ උපස්තර මත මේගොල්ලෝ යකන අපහසුයි. අමාරු නැහැ පෝෂණය කරන්න. සූත්‍ර එකක් තියෙනවද නේද? උපහසුයි පෝෂණය කරලා කියන එක. මේ සුද්ධ ජීවීන් නෙමෙයි කියන්නේ. හරි. ඊළඟට මෙයාගේ පුළුවන් ඊට පස්සේ අපි කියනවා ලාභදායක උපස්තර ලාභදායි උපස්තර ආර්ථික වටිනාකමකින් යුක්ත හරි වටිනා ඵල නිෂ්පාදන ඵලක් බවට පත් කරන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි දැන් ග්ලූකෝස් තමයි ගන්න ග්ලූකෝස් හා නැත්නම් ඔය පොල් මලේ යුෂය ඒ වගේ අරගෙන අපි ඒක ලොකු ආදායමක් ලබන ව්‍යාපාරයක් කරනවානේ මධ්‍යස්ථාර කර්මාන්තය කියන්නේ සෑහෙන ආදායම ලංකාවේ අද තියෙන නේද භාණ්ඩාගාරයට සෑහෙන දැනෙනවා මේ වයින් ස්ටොක් ටික වැරුවා ලොකු ආදායම මධ්‍යසාර කර්මාන්තයෙන් මෙහෙත් ලබනවා හරි ඊට පස්සේ තාපදායි උපස්තරයෙන් තමයි මේ ආදන්නේ අපි හරි ඊට පස්සේ මෙයාලගේ තියෙන තව එකක් තමයි වර්ධන තත්ත්ව මෙයාලගේ වර්ධන තත්ත්ව පාලනය කර හැකියි
අපිට පුළුවන් ඒ කියන්නේ ඕනනම් අපිට ස්වායු තත්ත්ව දීලා ස්වායු විදිහට ඒගොල්ලන් වැඩ කරන්නත් පුළුවන්. සමහර සුදුදී මේ ඉන්නවා දෙවිදිහටම ක්‍රියා කරනවා. ස්වායු තත්ත්වයට දෙක ක්‍රියා කරනවා ඉන්නවා නිරෝධ තත්ත්වයට දෙක ක්‍රියා කරනවා ඉන්නවා. ඒකට අපි බලලා අපිට පුළුවන් ඒ තත්ත්ව පාලනය කරන්න. ඒකයි වර්ධන තත්ත්ව පාලනය කළ හැකි කියන්නේ. ඊට පස්සේ පුලුල් පරාසේ උපස්තර මත යටි එහෙනම් මෙයාලගේ උපස්තර කියන උපස්තර එකක් නෙමෙයි. හරි එකෙන් අදහස් වෙන්නේ මෙහෙම දෙයක් දැන්. ග්ලූකෝස් පමණක් වුණා නම් සෑම ශුද්ධ ජීවියෙකුගේම උපස්තරය. එහෙම වුණා නම් අපිට එක්තරා සීමාවක විතරයි අපේ කර්මාන්ත සිදු කරන්න වෙන ශුද්ධ ජීවියෙකුගේ. හැබැයි එහෙම නෙමෙයි. අපි ඊළඟට දැන් තව ටිකකින් අපි කතා කරන මේ කර්මාන්ත වලට තේරෙයි ලොකුවට විවිධත්වයක් තියෙනවා අපිට. සෑම අපේ යම කර්මාන්තයකටම වගේ අපිට සුද්‍රීවින් උදාලන්න පුළුවන් අවස්ථා ඒගොල්ල නිර්මාණය කරනවා. ඒකට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් ඒගොල්ල විවිධ උපස්තර මත යැපීම. ග්ලූකෝස් පමණක් කියලා හිම කරන්නේ නැහැ. සමහර සුද්‍රීවින් පෙට්‍රෝලියම් මත යැපේ. පෙට්‍රෝලියම් තෙල් කාබනික ඒවා කාබනික ද්‍රව්‍ය ඒවා මත යැපෙනවා. හරි. ඒවා මත යැපෙන මොකද කරන්නේ? ඒවා බිඳෙනවා. ඒක ගොඩක් අය මේ නැව් මගින් වගේ සිද්ධ වෙන. හරි. නැව මගින් සිද්ධ වෙන ඔය තෙල් ඉහිරුම් කියලා අපි කියන්නේ ඒවා විනාශ කරන දෙම මේගොල්ලෝ ගන්නවා පෙට්‍රෝලියම් බිඳෙන්න කට්ටිය ඉහිදල ගියාම හරි ඒගොල්ලෝ ඊට පස්සේ ඒ තෙල් බල්ලම අයින් කරනවා ඒ යනවා පුළුල් පරාසයක උපස්තරයේ විදිහට ඒගොල්ලන්ගේ තියෙනවා ඊට පස්සේ අධික වර්ධන වේගය තිබීම අධික වර්ධන වේගය ඒකෙන් අපිට ලොකු කාලයක් යන නැතුව කෙටි කාලයකින් එයාලගේ ඵල ලබා ගැනීම හරි ප්‍රතිපල ලබා ගැනීම ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන් අධික වර්ධන වේගයක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ සාපේක්ෂව අඩු උෂ්ණත්ව හා පීඩන අඩු උෂ්ණත්ව හා පීඩන යනකේ ක්‍රියාවලිය. එහෙනම් සාපේක්ෂව ගත්තොත් කර්මාන්තයක් කරගෙන යනකොට යම් නිෂ්පාදනයක් කරන කර්මාන්තයක් ගත්තොත් ගොඩාක් ඒවට අවශ්‍ය වෙන දේක් තමයි මේ උෂ්ණත්ව හා පීඩන. යම් කිසි දෙයකින් යම් කිසි අලුත් ඵලයක් ලබා ගැනීම සඳහා වූ නිෂ්පාදනයක් අපි ඉති බලනවා ඒ අන්ත සූත්‍ර වල වෙන්න පුළුවන් ඉදුලියට වෙන්න පුළුවන් විශාල වශයෙන් උෂ්ණත්වය හා පීඩනය අපි යොදන්න ඕන එකින් ඒ ඵලය ලබා ගන්න. නමුත් සාපේක්ෂව ශුද්ධ ජීවීන්ට අවශ්‍ය වෙන්නේ අඩු උෂ්ණත්ව පීඩනය. ඒකට හේතුව වෙන්නේ මොකද ඒගොල්ලෝ ක්‍රියා කරන ඒගොල්ලෝ ජීවීනේ. ඒගොල්ලන්ට බෑ සෙල්සියස් 100 200 උෂ්ණත්වය ඉඳන් ඒ වැඩේ කරන්න. ඒගොල්ලෝ යම් යම් උපක්‍රම හදාගෙන තියෙනවා ඒ අදාළ උෂ්ණත්වයේ ඉඳගෙනම එයාලගේ නිෂ්පාදන කටයුත්ත ප්‍රතිඵල දෙන කටයුත්ත කරන්න. ඒක අපි වාසියට ගන්නවා මොකද අඩු උෂ්ණත පීඩන යටතේ අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන නිසා. ඊට පස්සේ කියනවා මේ ආරගෙන ලැබෙන ඵල ශුද්ධ ජීවීන් මගින් ඒ ආරග ක්‍රියාකාරීත්වය මගින් ලැබෙන ඵල සුවිශේෂී භාවයෙන් හා ගුණාත්මක භාවයෙන් කියලා කියනවා. එහෙනම් මේවා සුවිශේෂී. හරි. ඒ කියන්නේ හරියටම දැන් ඒ කියන්නේ අපි යම් කිසි ඵලයක් මෙයාගේ බලාපොරොත්තු වෙනවා නම් වෙන ඵල එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ අදාළ ඵලයෙන් තමයි ඒගොල්ලන්ගෙන් ලැබෙන්නේ. හරි. ලෙඩෙච්ච බැක්ටීරියා වගේ දෙන ඵලයක් දෙන්න පුළුවන්. නමුත් සාපේක්ෂව ගත්තාම අපි ලබා ගන්න ඵලය සුවිශේෂී. අනිවාර්යයෙන්ම ඒ තත්ත්වයට දැන් කර්මාන්ත වලදී සමහර වෙලාවට අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. විවිධ දෝෂ එන්න පුළුවන්. කාර්මිකය සිදු කරනකොට නමුත් ශුද්ධ ජීවීන්ගේ හැම වෙන්නේ නැහැ. ඒ නිසා සුවිශේෂී බව හා ගුණාත්මක බව අපි කියනවා ඉහළක් කියලා. අවශ්‍ය නම් අපිට තවදුරටත් යම් දියුණුවක් ලබා ගන්න හරි එහෙම මොකක් හරි අවශ්‍ය නම් අපිට ඕන පුළුවන් ඒ ජීව ප්‍රවේණික විකරණය කරලා අදාළ කටයුතු කරගන්න. ඒකත් අපිට ලැබෙන වර්තමාන විද්‍යාව දියුණුවත් එක්ක අපිට ලැබිලා තියෙන වාසිය. ශුද්ධ ජීවී කර්මාන්ත සමග. එයාનો මෙන්න මේ කියන කරුණ ටික හරි. එයාලා පෝෂණය කරන්න සරල පෝෂක අවශ්‍යතා පමණක් ප්‍රමාණවත්. ලාභදායී උපස්තර වටිනා නිෂ්පාදන ඵල බවට පත් කිරීම. වර්ධන තත්ත්ව පාලනය කළ හැකි වීම සම්පූර්ණයෙන්ම පුළුල් පරාසයක උපස්තර භාවිත කිරීමට ඇති හැකියාව. අධික වර්ධන වේගය නිසා කාලයේ අඩුවෙන් ඵල ලබා ගැනීමට හැකි වීම. සාපේක්ෂව කර්මාන් සාමාන්‍ය කර්මාන්ත වලට සාපේක්ෂව අඩු උෂ්ණත්ව පීඩනයේ ක්‍රියාවලිය. ලැබෙන ඵල සුවිශේෂී භාවයෙන් හා ගුණාත්මක භාවයෙන් ඉහළ වීම සහ අවශ්‍ය විටදී ප්‍රවේණික විකරණය කළ ජීවීන් භාවිත කළ හැකි වීම කියන ඔන්නෝ කර්ම අට ප්‍රධාන වශයෙන්
මතක තියාගත්තා තියෙනවා නේද? ඔව්. එයාට ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ දැන් අපේ කර්මන් ප්‍රශ්නයකටයි මේ උත්තර ලියන්නේ නේද? දැන් ප්‍රශ්නයකට අදාළව මම පැහැදිලි කිරීමක් කරගෙන උත්තරයක් දල්පගෙන යනවා. එහෙනම් ඕගොල්ලෝ මේ වැඩේ කරන්න මේ වීඩියෝ එක බලන්න. ඒක තමයි ඕගොල්ලන්ගේ තියෙන ටාගට් එක වෙන්න ඕනේ හරි. ඊළඟට මෙහෙම දෙයකට එනවා. දැන් මේ කතා කරේ ගුණාංගනේ. ඊළඟට සුද්ධ ජීවීන්ව භාවිත කරන්න ඕනේ. භාවිත කරන්න ගියයින් පස්සේ ඒගොල්ලන්ගේ මෙහෙම වෙනවා අපිට විවිධ දේවල් ඒගොල්ලන්ගේ භාවිත කරන්න පුළුවන්. පළවෙනි දැන් ක්‍රියාවලිය ගත්තම කොහොමද? අපේ කර්මාන්ත ක්‍රියාවලියට අදාළව අපි ගන්නවා සුද්ධ ජීවී. ඒතර ඒ ක්‍රියාවලිය මෙහෙමනේ. මෙහෙමනේ කියන්නේ කොහොමද? මෙන්න අපේ අමුද්‍රව්‍ය. මොන දේනවා අමුද්‍රව්‍ය? හරි. ඒවැ අපි හදා ගන්න ඕනේ මොනවද? ඵල. හරි. එතකොට අපි මේ ඵල කියලා අපි කතා කරනකොට මේවා ආකාර විවිධ වෙන්න පුළුවන්. හරි. අමුද්‍රව්‍ය වලින් ඵල ලබා ගැනීම. එතකොට මේකට සුත්‍ර ජීවීන් දායක වෙනවා. මේ මොකද්ද? ශුද්‍ර ජීවීන්ගේ දී දායකත්වය මේ ශුද්‍ර ජීවි දායකත්වය හතර ආකාරයකට අපිට පුළුවන් සඳහන් කරන්න දායක වෙන ආකාර හතරක් විදියට. ඒ කියන්නේ අමුද්‍රව්‍යයේ ඵල බවට පත් කරන්න ශුද්‍ර ජීවීන් ඒ ක්‍රියාවලිය සඳහා දායක වෙන ආකාර හතරක් අපිට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ පළවෙනි එක තමයි කෙලින්ම ශුද්ධ ජීවි සෛල. සෛල අපි භාවිත කරනවා පළවෙනි එක. ඒ කියන්නේ කෙලින්ම ජීවියව ශුද්ධ ජීවියව භාවිත කරනවා අපි පළවෙනි එක. අපි මොකද කරන්නේ? යම් කිසි ශුද්ධ ජීවීන් වගා කරලා කෙලින්ම භාවිත කරනවා. වගා කරපු ඒක ගහණයක් හෝ මොකක්hari හදනවනේ. දැන් උදාහරණයක් විදිහට හත්තු බිම්මල් කියලා අපි කියන්නේ. ඒ කෙලින්ම ශුද්ධ ජීවි සෛල. අපි ඒව තමයි භාවිත කරන්නේ ඔය ලා කරනවා කියන එක. ඉතින් අපිට ඔය ලා කරන්න නෙමෙයි ආයෙ දෙන්නේ. ඒ වුණාට අපි එහෙම කරනවා නේද? පර්මාන්ත. හරි. ඊළඟට ශුද්ධ ජීවි ක්‍රියාවලිය ගැන සුද්ධ ජීවි පරිවෘත්තික අන්තබල. අන්නේ මම එයාගේ අන්තබලය අපි ගන්නවා අපේ පරිවෘත්තික. ඒක හොඳයි. ඉතින් මොකද සුද්ධ ජීවියටත් වැඩක් වෙනවා අපිටත් වැඩක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඊස්ට් කරන්නේ මේ දෙන්නේ. ඊස්ට් වල අපි මොකද කරන්නේ? අපි සීනි ද්‍රාවණයකට දානවා ඊස්ට්. හරි. එයා මොකද කරන්නේ? එයා නිර්වාරක ශෝෂණය කරන්න ගන්නවා. කරලා එයා ATP හදා ගන්නවා. කවුද? ඊස්ට්. එයාට ඕනේ කරන්නේ ATP ටික එයා හදා ගන්නවා. අන්ත ඵල විදියට පිට වෙනවා. එතනවා. හරි හරි. දැන් එයාට ATP හදා ගන්න අවස්ථාව වුණා. අපිට ඕනේ කරන ටික අපි හදා ගන්න. ඒ මොනොස්සේ ATP හදා ගන්නවා. එයාගේ ජීවිතේ පොත් ගන්න. අපි එතනවා ටික කරනවා. ඊළඟට ක්‍රියාවලිය පරිවෘත්තික ක්‍රියාවලිය. කියන්නේ ශුද්ධ ජීවීන්ගේ තියෙන පරිවෘත්තික ක්‍රියාවලිය අපි භාවිත කරනවා. සමහර අවස්ථාවල අපේ කර්මාන්තය කරගන්න. නේද? දැන් මෙතනදී අන්තඵල කියලා තියෙනවා. මධ්‍යසාර කියන්නේ අන්තඵලය. මෙතනදී ක්‍රියාවලිය. එයා යම් කිසි එයාගේ ඕනෑමකමකට එයා ක්‍රියාවලියක් කරනවා. ඒ ක්‍රියාවලිය මගින් අපිට අපේ ඵලය හම්බෙනවා. උදාහරණයක් විදිහට ලෝහ නිස්සාරණය අපිට කියන්න පුළුවන්. එනි සමානක් ලෝහ ඔක්සිකරණය කරන සුදු ජීවීන් ඉන්නවා. තව බැසිලස් පෙරොක්සිඩන්ස් කියන්නේ එම ඔක්සිකරණය කරන කෙනෙක්. එයා මොකද කරන්නේ? ලෝහයක් මත ලෝහය වලින් ලැබෙන ශක්තිය තමයි එයා රසායනික සම්පෝෂණ කියලා අපි කතා කරේ. ඒතර එයාට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ප්‍රභා සම්පෝෂණ නෙමෙයි රසායනික සම්පෝෂණ. රසායනික ද්‍රව්‍ය මගින් ඒ කියන්නේ රසායනික දේවල් ඔක්සිකරණය කිරීම මගින් එන ශක්තිය තමයි එයා එයාගේ ශ්වසන ක්‍රියාවලිය හෝ ප්‍රභා සංශ්ලේෂණය හෝ ඒ ක්‍රියාවලිය වලට එයා යොදා ගන්නවා. ඒ අනුව ඒ ක්‍රියාවලිය යොදා ගන්නවා නම් අපේ කර්මන්තය සඳහා ඒව තමයි ක්‍රියාවලිය පරිවෘත්ති ක්‍රියාවලිය යොදා ගන්නවා. අවසාන වශයෙන් අපි ප්‍රවේණිකව විකරණය කරපු ජීවි ලබනවා. අපි ප්‍රවේණිකව අපිට ඕන ජීවීන් විකරණය කරලා ප්‍රවේණික විකරණය කළ ජීවීන් ලබා ගන්නවා. ඒ අනුව සුද්ධ ජීවීන් දායක වන ආකාර හතරයි මොනවද? තනි සෛල විදියට කෙලින්ම සුද්ධවම සුද්ධ ජීවී සෛල භාවිත කිරීම, සුද්ධ ජීවීන් පරිවෘත්තික අන්තඵල භාවිත කිරීම සහ ක්‍රියාවලි භාවිත කිරීමත්, ඒ වගේම ප්‍රවේණික විකරණය කළපු
සුද ජීවීන් භාවිතා කිරීම කියන ඔය ආකාර හතරට අපිට පුළුවන් සුද ජීවි දායකත්වයෙන් වර්ගකරන දක්වා එයා ඵලයක් ලබා ගැනීම සඳහා හරි ඒතර ඒ මූලික කරුණු ටිකෙන් පස්සේ ඒක ගැන හඳුන්වීමක් වගේ ප්‍රොඩක්ෂන් එකක් වගේ ඊට පස්සේ අපි යන්නේ කෙලින්ම කාර්මික ශේෂ්ඨවල සුද ජීවීන් උදාගන්න දැන් මේකට මේ කරුණු ටික මුලින්ම ඔකල සඳහන් කරන්න ඕනේ හරි ඊට පස්සේ ඔයාලගේ තියෙන ටාස්ක් එක තමයි ටාස්ක් කියන්නේ මොකද්ද ටාස්ක් Special SPF කියලා තියෙනවා. මොකද අර කියන්නේ SPF කියන්නේ Special Task Force. ඒ කියන්නේ task කියන්නේ මොකක් හරි අමාරු වැඩක් කියන්නේ. හරිද? එතකොට ඊළඟ ඔයගොල්ලෝ ඒ task එක තමයි මොකද්ද? දැන් කර්මාන්ත. එක එක කර්මාන්ත ගැන මේ කතා කර කර අපි ඒ කර්මාන්තයට අදාළ අටම ගාන එක සුද්ධ ජීවියෙක්වත් විද්‍යාත්මක නම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඒක තමයි ප්‍රධානම කාර්යභාරය වෙන්නේ සහ අමාරු වැඩෙත් ඒක. හරි. මේ ප්‍රශ්නේ ලකුණු ගන්න ලේසියි. මොකද අර ගොඩක් මේ ඡේදවල තිබිච්චා මතක් කරන්න ඕනේ නැහැ. සතා මතක තියෙනවනම් හරි. හරි. සතා කියන්නේ සුද්ධ ජීවය. හරි. හොඳයි. ඒතර කාර්මික ශේත්‍රයට ගන්නකොට ගොඩක් පුළුල් පරාසයක ඉන්න සුද්ධ ජීවීන් ගන්නවා බැක්ටීරියා, දිලීර, ඇල්ගී. හරි. වෛරස් වගේ නම් ගන්න නැහැ ගොඩක් වෙලාවට වෛරස් එක ගන්න අවස්ථා තියෙනවා සමහර කර්මාන්ත සඳහා විශේෂයෙන් නම් එහෙම ඒකට වෛරස් එක ගන්න. එතකොට ඊළඟට මේකෙදි එයාලගේ ක්‍රියාවලිය මොකක් හරි ගන්නවා පරිවෘත්ති ක්‍රියාවලියක් තමයි ආශ්‍රිතව ගන්න. එතකොට අතුරු ඵල එයාලගෙන් එන ක්‍රියාවලිය වලින් එන අතුරු ඵල එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. ඒතර අපි එකෙන් කීපයක් අතුරු ඵල හදනවා එක අතුරු ඵලයක් ගන්න අවස්ථා තියෙනවා අතුරු ඵල කීපයක් ගන්න අවස්ථා තියෙනවා. ඒක නිකන් සරලව නිකන් කියන්න ඒක නැතත් කමන්නේ අවශ්‍ය ටික කියන්න ඕනේ හරියටම හොඳයි එහෙනම් යම් පළවෙනි කර්මාන්තයට පළවෙනි කර්මාන්තය තමයි තනි සෛල ප්‍රෝටීන් මේකට එන ජීවියාවක් මම ලියනම මෙතන පටන් ගන්නවා ස්පිරිටුලිනා ආය ක්ලෝරෙල්ලා මේවා ස්පී කියලා දන්නවා ඇති අට මොකද එක්කෙනෙක් වත් ඕගොල්ලෝ මතක තියාගන්න වෙනවා මෙතෙන්දි ඒ කියන්නේ තියාගන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම දැන් පුරක් පුඩක් එනාම යා වුණාම මේ හරි මේ මේ මෙයා සයින් බැක්ටීරියාක් හරි සයින් බැක්ටීරියාක් මෙයා ඇල්ගි ඇල්ගාගේ හරි මේ අකුරු වල අකුරු පුළුවන් තරම් හරි කියන්න ඕගොල්ලෝ උත්සාහ කරන්නේ නමුත් එක අකුරක් දෙයක් එහාම යා වුණා කියලා ලොකුට ලකුණු අඩු කරන එකක් නැහැ මොකද ලැටින් නමක් නේ ඉංග්‍රීසි නේමේ ගුණ මේ තින් අර නూరు ගතියක් තියෙන්න පුළුවන් අකුරේ අකුර මතක තියාගන්න එක අපහසු කාර්යයක් වෙනවා දල වශයෙන් මේ විදිහට හරි ඔයගොල්ලෝ මතක තියා ගන්නවා නම් ඒ වැඩේ ඔයගොල්ලන්ට සාර්ථක කරගන්න පුළුවන් හරි මොකක්ද මේ කිව්වේ තනි සෛලී ප්‍රෝටීන් විදිහට ගන්නවා ඒ කියන්නේ අපේ තව වචනයක් තමයි මේකට ආහාර පරිපූරක මේ සමහරක් මේ විටමින් වර්ග වලට එහෙමත් අපි කියනවා ආහාර පරිපූරක කියලා ඊට පස්සේ ඔය මේ අර මම දැක්කා නිවුස් වලට එහෙම කියනවා මේ කාලේ කොරෝනා තියෙනවානේ ඒක කොරෝනා වලට එනවා පැණියක් පැණි වර්ග දැන් පැණි වර්ග 100ක් විතර හදලා තියෙනවා හරි එක එක දැන් වලින් මේ පැණි තමයි කොරෝනා වලට හොඳ කීකේ හැමතැනම කියන ඒකට කොරෝනා රෝගීන් එන්න එන්න වැඩි වෙනවා හරි එතකොට කොහොම හරි ඔය මේ පැණි වර්ග කියලා තිබුණාට ඒවා නම් කරලා තියෙන්නේ ආහාර පරිපූරක විදියට ඒ කියන්නේ ආහාරය ගන්න ගමන් ටිකක් බොන්න ඉතින් නිකන් අර ආහාර මේ කෑම කාලා කියලා විදියට ගන්න ඒවා ඒ වගේ ගුණයක් අනිවාර්යයෙන් තියෙනවා එමේ තමයි අපි ආහාර පරිපූර්කයක් කියලා කියන්නේ. කියන්නේ ආහාරයේ ගුණයක් තියෙන පෝෂක ද්‍රව්‍ය අන්තර්ගත පානය. නැත්තම් ඒක වෙන ඕනම ආකාරයකින් දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා දැන්නේ සමහරු දැකලත් ඇති ඔය මේ විශේෂ වලින් හරි ස්පිරිටුනා විශේෂ වලින් එහෙම මේ කරල් දෙන්න මතක තියෙනවා හරි. මේවනේ මේ ව්‍යාපාර විදිහට කරනවා හරි. මහා පරිමාණය කරනවා. කැප්සියුල්ස් අපි කඩෙන් මේ බේත් ගන්න පාවතින් බේත් කරා කියලා ඒ වගේ මේ කරල් විදිහට දාලා මේ ස්පිරිටුනා විශේෂ වල තියෙනවා මේවා වෙනම ෆාමසිස් වල තියෙනවා නැත්නම් ඔය ටිකක් අර ඉහළ පෙළේ තැන් වල ගොස්සරිස් වල ඔය සුපර්මාකට්ස් වල එහෙම උනත් මේවා තියෙනවා ඒ හදලා තියෙන්නේ ඒ අදාළ ශුද්ධ ජීවීන් වගා කරලා ඒගොල්ලන් නිස්සාරණය කරගෙන වෙනම හරි කුඩු කරලා හරි මොකක් හරි ඒගොල්ලන් ක්‍රමවේදයක් මගින් මේ වගේ කරලකට ඇතුළත් කරනවා. ඒතකොට ඒගොල්ලන්ගෙන් අර පෝෂක ද්‍රව්‍ය වගේම ඖෂධීය ගුණයක් ඒ වගේ දේවල් තියෙනවා කියලා කියනවා. හරි. මේ මොළොත් එනවා ක්ලෝරෙල්ලා. හරි.
මේ වගේ කට්ටිය විශේෂයෙන්ම ඒ ආහාර පරිපූර්ණ විදියට භාවිතා කරන්න යොදා ගන්නවා. ඒතරොයේ බිම්මල් කියන්නේ මේකට උදාහරණයක්. හරි බිම්මල් වලත් අපි ගන්න තනසෛලී ප්‍රෝටීන්. ප්‍රෝටීන් එකකින් ඉහිලා ආහාර බිම්මල්. හරි. ඊළඟට ඊළඟ වැදගත්ම ධර්මාන්තය මොකද්ද? මධ්‍යසාර ධර්මාන්තය. මේකේ ඉන්න සුද්ධ ජීවියා නම් ගොඩක් ජනප්‍රිය කෙනෙක් අපිට දැන් කීපයකටම හම්බ වෙන කෙනෙක්. ग्लूकोज के अंदर मतलब क्रिया करला ग्लूकोज एथिल मध्य सारे बाट बात कर हमें तब कहना मध्य सार कैसे हो गया मैं आया ने तो देते था देते समान आया कि मैंने ग्लूकोज मतलब मैं आने के वायु श्वसन कर दे मैं तो मैं यीस्ट किया भी किया मैं आटा पुलवान वायु श्वसन करन का अरे तीन देखो मैं करन पुलवान हम निर्वायु तत्व पाओ त्या निर्वायु श्वसन कर दो හරි ග්ලූකෝස් උපස්තරයක යා ග්ලූකෝස් මත නිර්වාය ශ්වසනය සිද්ධ කරලා ඉතිරි මධ්‍යසාර හදනවා. ඒතර එකම හදලා එයා අතර ගිහින් මධ්‍යසාරය අපිට ගන්න පුළුවන්. මෙතෙන්දී අපි ටිකක් අර වැඩි විස්තර ටිකක් කියනවා. හරි. දැනගන්න එපා කොටන්නේ නේද? හරි. මේ වර්ග තියෙනවනේ මධ්‍යසාර මොනවද තියෙන්නේ? වායු තියෙනවා. වායු කොහොමද කරන්නේ? මිදි මිදි පැසවීමට ලක් ක්‍රියාවලිය මේකයි ග්ලූකෝස් පැසීම කියන ක්‍රියාවලිය තමයි මේ පැසීම කියන්නේ නිර්වාය ශ්වසනය එහෙම නැත්නම් මේකදී තිල් මධ්‍යසාර සහ CO2 පිටවෙන. ඒක මේක කොහොමද පැසීම මේ ක්‍රියාවලියට කියන්නේ? පැසීම වෙන වයින් මොකද කරන පළතුරු මිදි ආදී මිදි ආදී පළතුරු පැසීම වගේ තමයි වයින් කරන්නේ. ඊට පස්සේ බියර් කොහොමද? ධාන්‍ය ධාන්‍ය වල මෝල් පැසෙන්නේ මෝල් පැසීමකින් තමයි බියර් හදන්නේ. ඊළඟට කියනවා රා අමෝ අරන්. ජාතික පොණේ කියනවා කියලා නේද? ඒවලත් වෙන්නේ. හරි. එහෙනම් හරි. දැන් මේව හදන්නේ තාල වර්ගයේ ශාකපොල් කිතුල් නේද? ඒ වගේ ශාකවල ෆ්ලෝයම යුෂේ. ෆ්ලෝයම යුෂේ සුක්‍රෝස අඩංගුයි. ඒක පැසීමට ලක් කිරීමෙන් තමයි ඔය මේවට මේ වගේ දේවල් ලබා ගන්න මතසාර පානහල් මේ ටිකත් අනිවාර්යයෙන් ඕගොල්ලෝ සඳහන් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මොකද ප්‍රධාන කර්මාන්තද අපි ඒවා භාවිත කරගෙන යද්ද කියන එක නෙමෙයි නමුත් දැනගන්න ඕනේ හදන හැටි හරි ඒ ටික වෙනවා ඒකට හරි ඊට පස්සේ මෙහෙම දෙයක් මෙතෙන්ටම අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේක තවදුරට මෙහෙම ක්‍රියා කරනවා ඉදිරි මධ්‍යසාරයේ පැසීමට ලක් වුණාම ඉදිරි මධ්‍යසාරයේ අරගෙන තව ශුද්ධ ජීව කාණ්ඩය විසින් ඒක ක්‍රියාවකට ලක් කරනවා ඒකත් පැසීමේ ක්‍රියාවලියක් තමයි ඉදිරි මධ්‍යසාරයේ මේ පැසීමේ ක්‍රියාවලිය වගේ ඇසිටික් අම්ලයක් වටපා ඒකට ගන්න ශුද්ධ ජීවීන් මම මේ පැත්තේ ලියනවා ග්ලූකනෝබැක්ටර් ග්ලූකනෝබැක්ටර් එහෙම නැත්නම් ඇසිටෝබැක්ටර් බැක්ටර් හරි මේ වගේ විශේෂයන් ST කියලා ගන්න. එයාගේ දිග නම විශේෂ නාමයක් ඕනේ නැහැ. ගන්න නාමයේ තිබුණා නැති. ඒ අනුව දැන් මේ කිව්වේ විනාකින් නිෂ්පාදනය. මේ ඇසිටික් අම්ලයට අපිට කියන්න පුළුවන් විනාකින් නිෂ්පාදනය කියලා. හරි. ඒතකොට මම මේ මධ්‍යසාර නිපදවීමෙම දැන් තව විනාකින් නිෂ්පාදනය. ඒතකොට විනාකින් නිෂ්පාදනය කරන්න මධ්‍යසාර ආදල ඊට පස්සේ නෙමෙයි ඒ කියන කතාව නෙමෙයි කිව්වේ. ග්ලූකෝස් අඛණ්ඩව පැසීමට ලක් කරන ඕනේ පැසීම් ක්‍රියාවෙ දෙයක. හරි. පළවෙනි එකට ග්ලූකෝස්. ඉතින් මධ්‍යසාර පැසීම කියන්නේ මධ්‍යසාර පැසීම. ඒකට අපිට නමක් කියන්න පුළුවන්. ම ඒ ඇදෙච්ච මධ්‍යසාර මොනවද කරනවද? අපෝ පැසීමට ලක් කරනවා මෙන්න මේ ජාතිය. අය. ග්ලූකෝන බැක්ටර් සහ ඇසිටික් බැක්ටර් ජාතියකින් එයාලා වගේ ඉතින් මධ්‍යසාර පැසුනා මොකද දෙන්නේ? ඇසිටික් අම්ලය. මොනවද නම් කියනවා විනාකය. විනාකය කර්මාන්තයකට අපිට මධ්‍යසාර පැසවන්න වෙනවා. හරි. පැහැදිලිද මේ ක්‍රියාවලිය කියනවා දැනට අපි කතා කරේ මොනවද? තනි සයිලී ප්‍රෝටීන් විදියට භාවිත කරගෙන සුදු ජීවි ඊළඟ මධ්‍යසාර පැසීමේදී මේ හතර පොඩක් වෙන් කරගන්න කොහොමද ඒව පැසීමේ ක්‍රියාවලිය මොනවද ගන්න කියලා
ඊළඟට විනාකිර පැසීමට පළවෙනි පියවර මැද සල්ප පැසීමත් ඒ වගේම ඇසිටික් අම්ල පැසීම. එහම ඊළඟ දෙවෙනි පියවරදී ඇසිටික් අම්ල පැසීම කියලා කියන්න පුළුවන්. ඒ කියන දෙක ඔස්සේ අපි විනාකිර හදා ගන්නවා. හරිද? ඊළඟට ඊළඟ නිෂ්පාදනයට ඊළඟ කර්මාන්තය තමයි කිලි කර්මාන්තය. ඒක ගොඩක් වැදගත් කර්මාන්තයක්. කිරි ගැනීම කියන්නේ කිරි දියර විදියට පානය කිරීම විතර නෙමෙයි අපි කරන්නේ යෝග ක්‍රියාත්මක ගොඩක් කර්මාන්ත තියෙනවා. හරි චීස් යෝග හරි එහෙම තියෙනවා ඒ කිරි ආශ්‍රිත නිෂ්පමුදෝ කිරි කියලා දෙනවා නේද කර්ට් කියලා කියන්නේ. ඒ වගේ ක්‍රියාත්මක නිෂ්පාදන වලට මොකක්ද අපි සිද්ධ කරන්නේ එතනදී කිරි පැසීමට ලක් කරනවා කිරි පැසීමට ලක් කරනවා මේක ප්‍රධාන වශයෙන් සිද්ධ කරන බැක්ටීරියා තමයි ලැක්ටෝබැසිලස් ලැක්ටෝබැසිලස් බල්ගරිගස් කියනවා බල්ගරිගස් මෙයාගේ නම නමුතු එහෙ නෝ මෙයා තමයි ප්‍රධාන වශයෙන් කිරි පැසීමට භාවිත කරන්නේ ඒතර මේකෙන් කිරි පැසීම කියලා කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කිරිවල තියෙන්නේ ප්‍රධාන වශයෙන් ලැක්ටෝස්. ලැක්ටෝස් මොන බඩටවත් කරන්නේ ලැක්ටික් අම්ලය. දැන් ඔය යෝගට් වල මුදපු කිරිවලෙම මේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඒ කියන්නේ අඹුරක් වෙන්නේ අම්ලය, ලැක්ටික් අම්ලයක්. ඒතකොට ලැක්ටික් අම්ලය කියන්නේ තමයි ඒක අඹුරක්. ඉතින් මේක කරන්නේ මේ ලැක්ටෝබැසිලස් වර්ගයකට. ඔයගොල්ලෝ දැකලා ඇති මේ යෝගට් අපිට හදන්න පුළුවන්. හරි. යෝගට් ඒ වගේ දේවල් හදනකොට කලින් යෝගට් එකකින් හරි කඩේ තියෙන යෝගට් එකකින් හැන්දක් විතර දානවා අපි හදන මේ කිරියකට ඒ යෝගට් හැන්දක් විතර දානවා ඒ ඊමඩන් තව වෙන්නේ නැහැ ඒව තමයි මේ මෙබ්ලක් කිරිය නැතුව අපිට බෑ ඒ කිරි මේ පැසිරීම කරන්න අපිට බෑ අපි කොච්චර මේ රත් කරාද සීත කරාද මොනව කරත් බෑ මෙයා ඕන මෙයා තමයි කිරි මිදීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ හරි ඒකයි යෝගට් හැන්ද දාන්නේ මේ අපි හදන කොටක් තියෙනවා. ස්වාදනය කරනකොට. ඊට පස්සේ මෙයා විතරක්ම නෙමෙයි හරි බාක්ටීරියස් බාක්ටීරියස් විතරක් නෙමෙයි ඊට පස්සේ අපෝ ලැක්ටිස් ස්ට්‍රෙප්ටොකොකස්. මෙතෙන්ට වෙනවා එල් ලැක්ටිස් කියලා කෙනෙකුත්. එයාගේ සිම්පල් එල් ඕනේ හරි. විශේෂ නාමයේ ඊට පස්සේ ආයේ ස්ට්‍රෙප්ටොකොකස් කියන මේ විශේෂත් දායක වෙනවා මේ කට්ටියගෙම එක දැන් යෝගට් එක මේ එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ ලැක්ටෝබැසිලස් බල්ගරික සිතරක් මේ ලැක්ටිස් ස්ට්‍රෙප්ටොකොකස් කියන කට්ටිය දකින්න පුළුවන් ඒගොල්ලන්ගේ මිශ්‍ර ගාණයක් තමයි අපි යොදාගන්නේ හරි මිශ්‍ර ගාණයක් යොදාගන්නේ හරි ඊට පස්සේ ආපහු වැදගත් පොයින්ට් එකක් තමයි චීස්. චීස් ගන්නවනේ ටෙස් කන්න කැමති නේද? චීස් වලට ඉන්නවා මෙන්න මේ ජීවීන් දෙක. කවුද ඉන්නේ? චීස් නිෂ්පාදනය සඳහා ස්ට්‍රෙප්ටොකොකස් මෙයාම ඉන්නවා. එයාට මම කමක් දාන්නම්. එහම කම්මැලි වෙන්න එපා ඔයගොල්ලෝ. ආපහු ඉන්නෝ පෙනිසිලින්. මෙයා තියෙනවා එයා ටිකක් අමුතු වෙන්නේ පෙන්සිලියම් ඉන්නේ අර ප්‍රතිජීවක පෙන්සිලියම් හදන්නේ නමුත් මේ චීස් නිෂ්පාදනයේදී පෙන්සිලියම් දී මේ බැක්ටීරියාවත් අපි දානවා ඒක හරි ඊට පස්සේ ඔය ජීවීන් ටික තමයි ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් ලැක්ටෝබැසිලස් බල්ගරිකස් අඩුම ගානේ මතක තියාගන්න එයා ප්‍රමුඛ මිශ්‍ර සුද්ධ ජීවි ගහනයක් ඒ ඩිස්ක්‍රිප්ටෝකෝස් විශේෂ ඉන්නවා ඒක තමයි චීස් නිෂ්පාදනයේදී මේ දෙන්නව එදා ගන්නවා කියන එක දෙදී කියන හරි ඊට පස්සේ ඊළඟ කර්මාන්තය වෙන්නේ කාබනික අම්ල පැසීම. විවිධ කටයුතු සඳහා අපිට අවශ්‍ය වෙනවා විවිධ කාබනික අම්ල වර්ග. එහම කාබනික අම්ල කියන්නේ ජීවීන් තුළ ක්‍රියා කරන කාබනික අම්ල වර්ග. ඖෂධ ආදී නිෂ්පාදනයේද එහම මොනවා කාබනික අම්ල. මෙන්න මේ වගේ ඒවා හරි. සිට්‍රික්
මේ සිට්‍රික් අම්ලය වගේ කාබනික අම්ල නිෂ්පාදනය කරන්න අපි ගන්න එක තමයි ඇස්පර්ජිලස් 9 මේවා මතක තියාගන්න ඇති නේද දැන් තවත් මම හිතනවා මේ මතක තියාගන්න ඇති කියලා පුළුවන් තරම් උත්සාහ කරමු හරි බලමු එතකොට මේ උත්සාහ කරලා පුළුවන් තරම් කොච්චර දුරට ලියද්දී අපව ඒ ටික ඔළුවෙන් ගන්න පුළුවන් වේද කියලා හරි අතොර ඇස්පර්ජිලස් 9 ප්‍රධාන වශයෙන් දැක්වෙනවා ඒකේ ලොකුවට දෙයක් නැහැ ඊට වඩා කියන්නේ මේකෙදිත් කුක් බීට් හරි වගේ දේවල් කුක් බීට් පෑන් මන්ටි ඒ පොල් පෙන් පෑන් මන්ටි මේ කියන සා පොල් තල් වගේ දේවල් ගන්න බලන්න දේවල් හරි ඒවා පැසීමට ලක් කරලා කවුරුමගින්ද ඇස්පර්ජිලස් නයිජර් දැන් මෙයාගේ පැසීමේ ක්‍රියාවලිය වෙනයි ඒකයි එතන සිට්‍රික් අම්ලය වෙන්නේ මෙතෙන්ට දැන් අපිට සිට්‍රික් අම්ලය හදා ගන්න ඕන කියලා එකට පැසීමනේ කියලා සැපරොමයිස් දාලා තියන්නේ හරි ඒ විශේෂ කාර්ය කරන්නේ මෙයා ඊට පස්සේ ඊළඟ එක තමයි ලෝහ නිස්සාරණ ලෝහ නිස්සාරණ එහෙමත් කරනවා සුද්ධ ජීවීන් එච්චර බරපතල ක්‍රියාවක් ඕ ඒවත් කරනවා ලෝහ නිස්සාරණය කරනවා සුද්ධ ජීවීන් එන ප්‍රධාන වශයෙන්ම මේක ගන්නේ ගොඩක් වෙලාවට දැන් සමහරක් මේ වර්තමානයේ වෙනකොට ගොඩක් වෙලාවට ඔය කොප්ප ඊට පස්සේ රත්තරන් AU ඔය වගේ ලෝහ ගොඩක් අඩුයි සාමාන්‍යයෙන් ඔයගේ ආකර තියෙන දැන් තඹ ආකරයක් කියලා කියනවා දැන් තඹ ආකර ප්‍රමාණය අඩු දැන් මොකද ඉස්සර නම් තඹ ආකරයක් කියනවා මේක තනිකර තඹ වලින් ඒ කියන්නේ සෑහෙන සංශුද්ධතාවයක යුක්තව තඹ තියෙන ඇති කලින් ඉස්සර තඹ ආකර වල නමුත් දැන් ඒවා මිනිස්සු භාවිත කරලා කරලා ඒවැ ආකර විනාශ වෙලා ගෙන ආකර ඉවර වෙලා තියෙනවා අලුතින් හදෙන්නේ නැහැ නේ ඊට පස්සේ ආයි ඒකර මොකද වෙන්නේ දැන් තියෙන ආකර වල ඊටාම අර මේ මිශ්‍ර වෙච්ච අපද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච තමයි තියෙන්නේ ඒකර අපි කියනවා අශුද්ධ ලෙස තමයි තඹ තියෙන්නේ ඒකර අපි කියනවා අශුද්ධ ලෝහ කියලා හරි අශුද්ධ ලෝහ වලින් මොනවද ලබා ගැනීමද සංසුද්ධ සංශුද්ධ ලෝහ ලබා ගන්න පුළුවන් වෙනවා අපිට මේ බැක්ටීරියාව පාවිච්චි කරලා හරි ඒතර ඒක ගොඩක් වාසිදායක ලාභදායක ක්‍රියාවලියක් මොකද කාර්මික තත්ත්ව මේ තත්ත්වයට පාවිච්චි කරන්න ගියොත් දැන් මේ වයින් ගොඩක් කාබ් මේ එන්ඩෙන්ඩ කොප ප්‍රතිශතය අඩු වෙනකොට අපිට යොදන්න වෙන ශක්ති ප්‍රමාණයත් වැඩි ඒකෙන් සංශුද්ධ ලෝහය ලබා ගන්නවා බැක්ටීරියාව වගේ මේක පහසුවෙන් කරලා දෙනවා ඒතර ඒකට බැක්ටීරියාව තමයි සයෝබැසිලස් Thiobacillus ferroxylus. Thiobacillus ferroxylus. කියන මේ සුද්ධ ජීව තම බැක්ටීරියාවක් මේක එයා වැඩ කරනවා ඒ ලෝහ නිස්සාරණ ක්‍රියාවලිය දෙක. හරි මොන ලෝහයේද ප්‍රධාන වශයෙන් මෙයාව ලබා ගන්න මෙයාව ගන්න අපි කියන්නේ කොපර්. මේ ලෝහ නිස්සාරණ ක්‍රියාව. ඒ කියන්නේ මෙන්න මේ අශුද්ධ ලෝහ වලින් සංශුද්ධ ලෝහ ලබා ගැනීම අපි කියනවා සීරණය කියලා. දැන් මේ කිව්ව කරුණු ටික දැන් බෝඩ් එකේ පේන්න තියෙන කරුණු ටික ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ උත්තරේ සියලුම මාර්කින් පොයින්ට්ස් අන්තර්ගත වෙන්න නම්. හරි. ඊට අමතරව කියන ලෝහ කොබෝල්. AU AU වල කොබෝල්. හරි යුරේනියම් වගේ ලෝහ වර්ග ලබා ගැනීමට මේ වගේ සුද්ධ ජීවීන් අපි භාවිත කරනවා. හරි. ඒ කතා කරේ ලෝහ නිස්සාරණය. දැන් කතා කරා තනිසැලියේ ප්‍රෝටීන ඊට පස්සේ මද්දසාර විනාපිරි කාබනික අම්ල සහ ලෝහ නිස්සාරණය සඳහා සුද්ධ ජීවීන්ගේ භාග. හරි. ඊට පස්සේ ඊළඟ එක විටමින් හා එන්න. හරි. අපි විටමින් මුලින් ගමු. විටමින් නිෂ්පාදනය. ඉතින් ඒකේ ලොකුවට කියන දෙයක් නැහැ. ඊළඟ එක කියන්නේ දැන් අපි කරේ 3යි 4යි 5යි 6 වෙන එක. ඉතින් විටමින් B සංකීර්ණ B12 සහ විටමින් C ඊට පස්සේ ට්‍රයිප්ටොෆෙන් ඒකත් විටමින් වර්ගයක්.
මේ එකට අදාළව සුද්ධ ජීවීන් ඉන්නවා. එතකොට ඒ නම් ඔගොල්ලෝ පාඩම් කරගන්න. ඒ කියන්නේ ඒක ප්‍රධාන වශයෙන් මෙතන සියුඩෝමනා. බීටුවල් සියුඩෝමනා ඊට පස්සේ දිවිල ඇසිටබල්. එක්කෙනෙක් හරි අඩුම ගන්න. හරි. ඒ කියන්නේ බීටුවල් අදාගෙන සියුඩෝමනා. එහෙම හරි මතක තියාගන්න. මේ රයිබෝසෝම් හදන්න දිවිල වර්ග රසක් දිවිල වර්ග රසක ගාණයක ක්‍රියාවකින් මේක හදනවා. ඒතර මේකට සියුඩෝමනාස් සියුඩෝමනාස් ස්පීසිස් මත තියාගන්න. මේ බහු වර්ණයක් තියාවොත් මේක වැදගත් වෙනවා නේද? හරි. ඒකත් ඒතරේ විටමින් නිෂ්පාදනය ඊළඟට එන්න. අත්තන එක එන්න නිෂ්පාදනය. එන්න නිෂ්පාදනය කරනවා කියන්නේ ඒ කියන්නේ මේ එන්නට අදාළව සුද්ධ ජීවය භාවිත කරනවා. දැන් අපි කලින් ඉගෙන ගත්තානේ ප්‍රතිශක්තිය කියන පාඩම යටතේ මේ එන්නත් කතා කරා. සුද්ධීවිද කතා කරන්නේ පොඩ්ඩක් තිබ්බක් වෙනවා කියලා. ඉතින් අපි මොකද කරන්නේ? සමහරක් වෙලාවට අපි අර ප්‍රතිශක්තිය පාඩමේ කතා කරලා තියෙනවා. ස්වභාවික නෙමෙයි. හරිද? කෘත්‍රිම අක්‍රිය. නැත්තම් මේ කෘත්‍රිම මේ අක්‍රිය ප්‍රතිශක්තියක් එන්නේ හරි අක්‍රිය ප්‍රතිශක්තිකරණයන් සිදු කරන්නේ එන්නත් තරම් හරි සක්‍රිය ප්‍රතිශක්තිකරණයක් කරනවා ස්වභාව මේ කෘතිම සක්‍රිය ප්‍රතිශක්තිය හරි එතකොට කෘතිම අක්‍රිය ප්‍රතිශක්තිය නැත්නම් කෘතිම සක්‍රිය ප්‍රතිශක්තිය සඳහා එන්නත් භාවිත කරද්දී ඒ එන්නත් වලට යොදා ගන්න කොටස් කලාවට අදාළ ජීවය උදාහරණයක් විදිහට දැන් හෙපටයිටිස් බී බී එන්නත් කියලා තියෙනවා හරි ඉලටස් ෂේ රෝගයට BCG එක මේ එන්නත් නිෂ්පාදනය කරලා තියන්නේ කාර්මික වශයෙන් කොහොම කරලාද ඒ අදාළ සුද්ධ ජීවියක් තියෙන ප්‍රචණ්ඩතා සාධක අඩු කරලා නෑට රෝගයක් කරන්න පුළුවන් කියව නැති කරලා දාලා අපි ඒව එන්නත් විදිහට භාවිත කරනවා මොකටද අපේ දේහය තුල ප්‍රතිදේහ හදන්න එහෙම නැත්නම් සමහරක් වෙලාවට නේද මෙයාලගේ ක්‍රියාවල භාවිත කරලා හරි මේ අක්‍රිය ප්‍රතිශක්තිය මොනවද බලන්න මේක දායක වෙන්නේ කෘතිමනේ කෘතිම ප්‍රතිශක්තිය හරි අක්‍රිය ප්‍රතිශක්තිය නම් හරියට වුණොත් එන්නත් භාවිතය ගොඩාම යන්නේ අපිට කෘතිම ප්‍රතිශක්තිය. කෘතිම නම් හරි මාරෙන් එන්නත් කරාන්නේ අපි ලබා දෙන්නේ. එතකොට මේ වගේ ජීවියව ඇතුළට අපේ දේහය ඇතුළට දාලා දේහය තුළින් ඔක ප්‍රතිදේහ හදා ගැනීමක් හෝ නැත්නම් මේ සුදු ජීවියක් කියන යම් ප්‍රතිදේහයක් අපි කෙලින්ම එන්නත් විදිය ලබා ගන්නවා හරි. ඒක කෘතිම අක්‍රිය වලට අදාළ එකක්. නමුත් කෘතිම ශක්තිය චක්‍රීය පිටකරුවට මතක ඇති කෙනෙක්ම දීර්යව තමයි අපි එල්ලත් කරගන්නේ. එහෙනම් ඒ ජීවී නේ සුද්ධ ජීවීන අවශ්‍ය වෙනවා. ඒ එල්ලත් කර්මාන්තයේ පවත්වා ගැනීම තොන්න. හරි. ප්‍රේකට අදාළව සෛල භාවිත කරනවා කියන එකක් කියනවා. ඊට පස්සේ අර දූලක වර්ගයේ කෘත්‍රිම සක්‍රීයකේදී සෛල භාවිත කරනවා. කෘත්‍රිම අක්‍රීයකේදී දූලක වර්ග හරි ප්‍රතිදේහය ඒවා සුදුම වාද කරනවා මේවත් හදාගන්න ප්‍රධාන වශයෙන් ඒ සෛල වලින්ම තමයි සෛල මාර්ගයෙන්ම තමයි සෛල දෝ වාද කරන්න බෑ අපිට හරි අනිවාර්යයෙන්ම ඒවා ඕන වෙනවා සුදු ජීවි සෛල ඒ භාවිතයෙන් තමයි ඒ කියන ද්‍රව්‍යයක් හදාගන්නේ එහෙනම් සෛල භාවිත කිරීම සහ සුදු ජීවීන් විසින් ශ්‍රාවය කරන්නා වූ ඒ ද්‍රව්‍ය ආදී භාවිතය එන්න තමයි ඊළඟ පස්සේ 8 වෙනි එක මොකද එන් සෛල එන්සයිම භාවිත කරලා විවිධ එන්සයිම වාණිජ වශයෙන් වැඩගත් වෙන එන්සයිම භාවිත කරන බාහදා ගන්න අපි සුදුසේ භාවිත කරනවා ප්‍රධාන වශයෙන් ඇමයිලේස් හරි ඊළඟට ප්‍රෝටීස් ලයිපේස් ඒ වගේ හරි ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේ එන්සයිම කීපයක් මතක තියාගන්න හරි මෙතන නිකන් හරි දැන් එන්සයිම මේකටම අදාළව ජීවියව දීලා තියෙනවා ඒතකොට නිකන් හරි ඕගොල්ලෝ හරි අර සැරෙන් සැරේ දෙයක් බලනකොට නිකන් මුරුවක් වගේ හරි අඩුම ගන්න තියාගන්න රචනා ප්‍රශ්නයක් ආවොත් මෙතෙන් දෙකක් වගේ සරන් කරාම එකක් අඩුම ගන්න එකක් හරි තමයි ලේස් කියුවාම එමයි ලේස් උඩට ගලා යන්නේ ඇස්පර්ජිලස් නයිජ් කෑම කලින් හම්බුණා අර කාබනික අම්ල නිෂ්පාදනය කියන්නේ ඇස්පර්ජිලස් නයිජ් ඊට පස්සේ ඉන්නොටේස් වලට වගේ එනවා සැකලොනේසිස් ඊස්ට් සැපරමයිසිස් කියන්නේ ඉස්තර එහෙම දෙකක් හරි මතක තියාගන්න
itu tiga tiga hari balat ya kan, lo nggak MCQ yang hari hari berarti kalau pandet enak pun loh, nah, datang nggak tuh yoga tiga di intenoa, ekbat tiga intenoa ya, me ensaimen tiga itu datang jiwi tiga intenoa, itu pasti me ke ensaimen yang sunda hari ini tiga orang nanti, lah itu orang apa pada mana tuh nanti, atau mungkin itu mau tuh kayak hari bolong kau, di enda intenoa me ini orang prosesnya saat itu orang kan, nah, itu pasti waktu kita hari ada ini, nanti nama itu dia ada bau itu, ini alami bau itu, tapi kan no, home, apa sih dia? Tapi dia itu kayaknya, terjangan makin, tapi dia ini makin mana cepat dari mana nanti, ya, tapi dia itu waktu mana kata agak apa deh, kan? Nama, tapi dia ඒගන්නේ සුද්ධ ජීවී කුසින් තවත් යම් ව්‍යර්ජනකයකට හෝ විරුද්ධව එරෙහිව හදන රසායනික සමිතු ජීවක කියන්නේ. ඒක මේවා ගොඩක් වෙලාවට විද්‍යාක පරිවෘත්ති ඵල විදිහට තමයි නිකුත් වෙන්නේ සුද්ධ ජීවී සයිල තුළ විවිධ ඒගොල්ල පරිවෘත්ති කියලා කරනවා. මේකදී ප්‍රති ජීවක විදිහට මොන මොනවාද ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ඇති ටෙට්‍රා සයික්ලින් කියලා මාර දෙනවානේ. ටෙට්‍රා සයික්ලින්. දැන් ටෙට්‍රා සයික්ලින් වගේ ප්‍රති Kristof Dina mengira kalau warga Tiano, ia terkenal penisilin. Kristof Dina. Penisilin mana? Ia kane, kata lalu special. Rata petrol cycling kata ini S aurificus. Ia waktu Tiano mungkin balas, ya. Jika hari kepada ke level balas, di pasti dah ini ke homo. Hai, homo ni asli kerjaan siapa Tiano? Ia kena pergi dari dia dapat ke homo, na api. Jadi lawa ada orang. Kadang-kadang sih mereka bawa datang kita sama equalai. Jadi mereka equalai apa yang mana orang kita kan lemah kan. Kadang-kadang sih orang mana dekat, kita insurin apa pun. Warga kan orang mana, growth orang mana, warga kan orang. Jadi mereka orang mana dekat, kadang-kadang sih api perbezaan itu bicaranya karena itu equalai. Jadi apa orang makin kadang-kadang kita kan kita sedang kan equalai apa yang mana orang kita kan lemah. Enak berapa jalan ni? Apa dia nak jalan ya? Mana dinomi dia nak nak ke tu lah? Jalan ya? Mereka insurin saya ni macam tu. E jalan ya tu yang kita jalan, no? E jalan ni yang kita jalan, apa jalan no yang best pilih ya? Mereka ini best pilih ya, okay? Apa yang lebih cuma jalan ya? Apa dia ni orang lebih jalan ya? Apa best pilih ya? Okay? Itu tu baru no, perbezaan itu. Wikiran ini kalau pun jiwa kian itu berat, perayaan itu berusaha dakshanya berarti, me jangan api equalaya berat, betul kan? Itu orang kata ini, me apa itu orang pertama no boga, lalu mana tu kincir? Kaling, kaling kau mesti dengar, me apa kaling mana manu insulin kan? Me apa me apa bakteria apa tu insulin, what me manu insulin itu tu. Jadi, emak kerana ini kerana kita orang terima, maka tapi kita perayaan kita yang kerana emak katakan orang kita perayaan kita sah waktu ini. Manusia yang yang kisi kita yang ni kudkarno na yang kisi protein anu pilih, emai nama anu pilih bela. Oleh em jiwi kuge protein substration yang antara yang makin A adalah sarapan lak jangan itu adalah A emai nama anu pilih bela mai. Itu kisi mau dekik mana senne? Ikan sah waktu ini. Oleh emak tenaga terukur. Ya, no, meter bakteria itu demam, aliyek itu demam, menjadi manusia itu jadi demam atau tidak? Itu betul. Isteri kami itu mewek kali, dan bakteria, jangan percaya mulut tak percaya orang lain. Tapi kita paling mewek kali, memang, api gatta, apa sah tu, kita dah nampak ni. Wajib dia mau pariwisata, sendha, di nepata, laksa ganan aku satu, dua puluh. Egor kemarin tu ni memang dia kuda, hari api egor lagi dia kuda juga, nampak. Iya, ting, kita kata evert dia, nampak ting kondai, nampak kaya kena, memang dia nampak orang tu dia kerana dia kerana ini saya mungkin, dan orang ting komat, sate, mereka nampak dia kuda nampak. Iya, ni memang dah asal. Kesehoh, ister,
ඒ පාඩම් වල ගැළපීමක් ඇති කරගන්න. දැන් ඕගොල්ලෝ අවසාන පාඩමේ ඉන්නේ. අවසාන පාඩම වල කලින් පාඩම. එතකොට දැන් මේ වෙද්දි ඒ ඉන කරුණු හැම එකම ඕගොල්ලන්ට ගලපන්න කෙනෙක්ට ගලපවම සිද්ධ කරන්න පුළුවන්. මෙතන ටෙක්නිකල් ගැළපේ දෙන්න පාඩම. ඒ වගේ. දැන් මේ ඇසිටිලින් එකක් තියෙනවාගේ එයාලගේ ප්‍රයෝජනය කරන CO2 මෙතන දෙකක් තියෙනවාගේ මීතේන් වායුව උත්පාදනය කරනවා. හරි. එතකොට Mengapa kamu pikir ini hari yang adalah pertandingan dana partai? Karena di sini mana sih lelah di Indonesia? Mereka itu nama kan nirwaya juga. Nirwaya juga jadi lelah. Ini gas sih dia nama. Jadi gas sih ini puluang. Bicara balai kerjasama terkenal. Ini bagi dewan terkenal puluang. Karya terkenal ini yang kita tahu. Maka logo sakti ini yang kita pikir ini hari. Mereka, pada yang puluh bodoh lelah. Mas, mereka nirwaya juga jadi lelah. Ibu mau di kampung puluh bodoh gini kan orang yang ini mereka itu, kalau mereka dahana orang, kan? LP gas itu mana pakai tikaran kurang, kan? Jadi evaki dia awalnya berapa kondo ya, kan? Eva, apa itu? Isma ania, namanya dia awalnya, dia pakai tikaran kurang, kan? Dia juga tikaran kurang, kan? Berapa kondo lama? Ini pasti, kalau kita cuma ratus lima puluh, mereka ini sampul lewat flat tin mahalnya mas, sampulnya mana? Eva tiennya malap drau, Eva, nalar koma harola. Tiennya mewagi jiwa itu dipadu orang tanki. Hari kalau ekatnya malah kalau kemana orang itu pasti ek tulah jiwa itu ada. Orang itu ada flat. Ekatnya sama ada lewat awalnya kerana jiwa atau me gas LP me. Untuk noda kerja kerja gas itu pasti di dulu balik misalnya kerana apa? Me gas itu ingin shakti sama ada bagian lagi. Hari China oleh Singapura oleh lagi me kayak apa yang kerana dia kerja orang mana? Mulikau yang biasa mengajar ni agi atom apa dah ganda, itu ni pasti teman tu asli mita, pulau abang lepas kita pulang kita visit visit orang ni orang punya ni pas, jadi orang ni making, no itu pasti, si apa tu orang itu biasa ni pasti, yang biasa ni dari tu ni pasti, ni orang tu pun, hari ni kita ni orang visit balai jono, kita ni dah ganda parti, mana kita ni dah ganda, kau balik ke pulau balai, hari orang kau balik pulau dia tu pulang tu. Itu pasti jaiwa indah, dolar itu pasti dah tu, jaiwa indah ni cepat ni. Tapi jaiwa indah ni apa nama? Yang bio diesel kira kira ni. Jaiwa indah ni warga kira kira ni, dengan tapi indah ni warga ni kau hendak petroleum gas, petroleum kali ni, petroleum tel, air atau kali ni kena yang kalau sama, itu lah bagan. Tapi ini bagan ni, apa mungkin ni? Ika mila, buat experience. Apa tu? Ewa sima sahaja. Ikan ewa kira nanti dah dia di ikat keluarga kita orang kira nanti dah Swiss ni, kata tadi sekarang dengan villa, perni hati dia dah keluarga kita orang kira, ni memang kira. Kan? Perkara yang politikal dia Swiss pun orang orang itu tak mana orang ni mah, kan? Boru dekik pada ni baik ramal lagi. Komari, ini mah ewa komat dia orang ni, kan? Akan dah sampai mak ni, hari kan? Orang yang kalah ikut ni, me petroleum tel, iwal aja. Borat tel kian, apa iwal aja. Tapi iwal orang itu ingat balang ini sama aja. Hari, tapi ekor pihon aja tu kan. Yang lainnya dia, ni apa warga, ni istar bovi juga dia lagi. Anu ada kulit dia, ada payung yang lain orang. Ini ambalang lagi ada lah. Ni ada batu bumi yang lain orang. Yang mau juga. Tapi jaya ini dengan kita jadi, ekai logik ada agan dosa agan ni. Mereka ada lah dia orang. Mereka wahana tu kan orang, ada lah itu orang ni. Panat dia, no langkah awi cuma tamannya, he, namu, ekta, potong potong, api awat dia no melat dia, no, ne, tu jaiwi indah, tu dah nasi, laba kan, ne, buk, ha, bukshak, boleh dia, ne, bukshak, arga ne, evan dia no potong, semua orang lal, ha, evan, tasi, bukshak, tasi, me dia awalnya belak belak, ke, sesuatu sudah jiwin magi, ek laba kan, no. Indah warga, kan?
Enak.
ඉන්නත් කර්මාන්තය හරි ඔය ටික ඔයාල නම් වශයෙන් ලියනවා කියන්නේ එතනම ලකුණු 15ක් නේ ඉතින් කොයින් 50 ප්‍රශ්නයක් අනිවාර්යෙන් එන්නේ දැන් මේව කර්මාන්ත සහ සුදු ජීවීන්ගේ භාවිතය කියලා වත් අනිවාර්යෙන් කොයින් 50 ප්‍රශ්නයක් එතකොට කර්මාන්ත 15 මතක තියාගන්න ඕන ලකුණු 15ක් නිකම් වෙනවා ඊට අමතරව සුදු ජීවීන් 15කගේ දැන් 15ක් නෑ අසතම හරි මේ වගේ ඒවා සුදු ජීවීක් නම් කරේ නෑ නේ අපි දැන් මේ වගේ අර තැනින් දැන් සුදු ජීවී ලියනවා නම් එතන පොයින්ට් 10ක් විතර සුදු ජීවීන්ගේ නම් වලට වෙන්නේ ඊට පස්සේ ඉතින් අර මේ වගේ අර කරුණ කීපයක් දෙකක් තුනක් තියෙන තැන් වල අර මේ ජෛව ජීව වායු වලට එහෙම කිව්වේ අපි නිර්වාය වායු ජීවීන්ගේ පමණයි සිද්ධ කරන්නේ ඇසිටෝජෙනික මෙතනජෙනික කතා ආන් ඒවට ඉතුරු පොයින්ට් එක එන්නේ ඊළඟට අර කලින්ම කිව්ව එයාලගේ ගුණාංග සුදු ජීවීන්ගේ ගුණාංග ඒවට එතන 6ක් 8ක් වගේ වෙන්නේ එහෙම තමයි මාක් එක හදන්නේ එහෙම වුණා දැන් මේ ප්‍රශ්නය කොහේ ගත්තාම ඒ කරුණු ටිකත් එක්ක ඔයගොල්ලන්ට ෆුල් මාක්ස් වුණා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒකයි මයික්‍රෝ වල ප්‍රශ්න ගොඩක් කාර්යක්ෂමව අපිට ලබා ගන්න පුළුවන් ප්‍රශ්න එසේ වලදී හරි. ඉතින් ඒ නිසා මේක හරියටම ඔයගොල්ලෝ අල්ලා ගන්න මේ පාර්ට් එකත් එක්ක තව බැඳිච්ච පාර්ට් දෙකක් තියෙනවා පරිසරය සඳහා සහ කුෂ්කර්මය සඳහා සුදු ජීවීන් භාවිතය. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරනවා. ඊට පස්සේ තව වීඩියෝස් 4ක් 5ක් 6ක් වගේ උඩරේ මේ 6ක් ආකිනේකක් නැහැ බොහෝ විට පහකින් වගේ බොහෝ විට සුදු ජීවිද්‍යාව ඔයගලන්ට කව කරලා දෙන්න පුළුවන් හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර වෙනවා කර්මාන්ත සදා භාවිතයේ අනිවාර්යෙන් දැන් රචනා ප්‍රශ්න ඔයගොල්ලෝ ලියන්න අපොක්සෑ වීඩියෝ බලලා හරි කමන්නේ හරි රචනා ප්‍රශ්න ලියන්න බලමු ඒක ලකුණු කීයක් ඔයගලන්ට අවශ්‍ය පොයින්ට් එක කොහොමද කියනවාද කියලා නෝට් එකක් බලන්න ඊට පස්සේ හරි හොඳයි එහෙනම් ඊළඟ කොටසෙන් හමු වෙනකන් සිල් දනටම හරි